කිරිදහත කටේ මෙල්ට් වෙන අලුත් මෙලිබන් මිල්ක් ෂෝට් කේක්. ඉවර වෙන්නේ සද්ද නැතුව. මේන් කියවෙන්නේ කුමක් ගැනද? මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. මුහුදු මට්ටමින් අඩි 1730ක් උසින් පිහිටා ඇත. මෙය උසින් මීටර 13.5ක් වේ. මේ ඉදිකර ඇත්තේ 1829 වසරේදීය. කපිතාන් විලියන් ෆ්‍රැන්සිස් සීම පිණිස මෙය ඉදිකර ඇත. Your time starts now. ඒ කතාව පටන් ගන්න මෙහෙමයි. 1815 දී අපි බ්‍රිතාන්‍ය ජාතිකයන් සම්පූර්ණයෙන්ම යටත් වෙනවා. ඒ යටත් වුණාට පස්සේ 1818 දී නැවත කැරල්ලක් ඇති වෙනවා අපි නිදහස ලබා ගැනීම සඳහා. ඒකට හිටපු ආණ්ඩුකාර වෙන්නේ එඩ්වන් බාන්ස් කියන පුද්ගලයා. ඉතින් නැවත කැරල්ලක් ඇති වුණොත් කොළඹ සිට මහනුවරට ඉංග්‍රීසි හමුදාව එවීමේ පහසුව සඳහා ඔහු මුලින්ම තීරණය කරනවා මාර්ගයක් ඉදිකළ යුතුයි කියලා. එයාන මුලින්ම කරන්නේ 1820 අවුරුද්දේදී මාර්ගයක් ඉදිකරනවා කොළඹ නුවර මාර්ගය. ඒක ඉදිවෙන්නේ සීතාවක ඉද්දමල්පාන අද්දර හෙට්ටිමුල්ල සහ උස්සාපිටිය කියන ප්‍රදේශ හරහා තමයි පළවෙනි මාර්ගය ඉදිවෙන්නේ. ඉන් අනතුරුව වර්තමානයේ අපි භාවිතා කරන අඹේපුස්ස හරහා ඉදිකරලා තියෙන මාර්ගය ඉදිවෙන්නේ 1821 අවුරුද්දේදී. ඒත් 1821 අවුරුද්දේ ආරම්භ වෙන මහා මාර්ගයේ ප්‍රධාන ඉංජිනේරයා විදිහට වැඩ කරන්නේ ඔබට දැන් සඳහන් කළ විලියම් ෆ්‍රැන්සිස් ඩෝසන් මහතා. ඔබ 1822 අවුරුද්දේදී අසනීප වෙලා එංගලන්තයට ගොස් නැවත සනීප වෙලා ලංකාවට එනවා. කොහොමද 1820-21 කාලවකවානුවේ මේ ආරම්භ වෙච්ච මාර්ගය 1831 අවුරුද්දේ විවෘත වෙනවා. ඒක තමයි ශ්‍රී ලංකාවේ තාරදෙම මුල්ම මහා මාර්ගය විදිහට සලකන්නේ. අපි අදටත් A1 මාර්ගය විදිහට හඳුන්වන්නේ එම මාර්ගය. කොමර මේ මාර්ගයේ ඉදිකිරීම කටයුතු කරන අතරතුර 1829 මාර්තු 29 වෙනිදා, ඒ කියන්නේ මාර්ගය විවෘත කරන්නට පෙර කැප්ටන් ඩෝසන් මහතා පාචනීය රෝගයෙන් මිය යනවා. 1831 මාර්ගයේ විවෘත කළාට පස්සේ ඔහුගේ හිතපු හිතමිත්‍රයෙක් වුණ මේජර් ස්කිනර් කියන පුද්ගලයා ඔහුගේ හිතමිත්‍රාදීන්ගේ සහයෝගයේ ඇතිව කඩුගන්නාව ප්‍රදේශයේ ඉදිකරනවා කුළුණා. ඒ කුළුණ පිළිබඳ තමයි ඔබට විස්තරයක් ලබා දුන්නේ. මුහුදු මට්ටමින් අඩි 1730ක් උසින් පිහිටලා තියෙනවා. මෙය උසින් මීටර 13.5ක් වෙනවා. මේ ඉදිකරලා තියෙන 1829 අවුරුද්දේ කැප්ටන් ඩෝසන් කුළුණ.